පළමුවන දේව ප්‍රකාශනය නාහුම් දෙවස් ප්‍රසාදිතුමන්ගේ පොතින් උපුටාගත් පාඨයකි. නිනිවය ඔබ දැන් ආක්‍රමණයකට භාජනය වී ඇත. ඔබ සුණුවිසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර මාර්ග මුර කර සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න. ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති. රතු ඇඳුම් හැඳ සිටිති. ඔහු ආක්‍රමණය කිරීමට සූදානම්ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනිදැල්මෙන් විහිදෙයි. අසරුව සටනට එළඹෙනු බලා සිටිති. ලේවගුරුවන නිනිවය තිටවන විපතක මහත. මුළු නගරය වංචාවෙන්ද බලහත්කාරයෙන්ද පිරී ඇත. එහි කොල්ල කෑම නිමක් නැත. කසවල සට සට යන ශබ්දයටත් රෝදවල කටකට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති. රථද හැලහැප්පෙමින් යයි. අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබලෙයි. සමූහයක් මැරුම්කා ඇත. මලකඳන් ගොඩ ගැසී ඇත. මලමිනිවල නිමක් නැත. මිනිස්සු මලකඳන්වල හැපී වැටෙති. පිළිකුල් දේ නුඹ පිට හෙලා නුඹට නින්දා කොට අනුන් ඉදිරියේ නුඹ කෝලමක් කරන්නෙමි. නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලාගොස් නිනිවය නාස්තිවිය. ඇයට අනුකම්පාව දක්වන්නේ කවරෙක්ද? ඇ සනසන්න යමෙකු මා කොතනින් සොයන්න දැයි කියන්නෝය. දේව වචනය මෙසේය. ශුතවර මතෙවුතුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතාකොට මෙසේ වදාළසේක. යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තමකම නසා කුරුසය දරමින් මා අනුව ඒවා. මන්ද සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැතිකරගන්නේය. මා උදෙසා සිය දිවි නැතිකරගන්නා එය රැකගන්නේය. යමෙකු මුළු ලෝකයම ලබාගත්තත් සිය දිවි නැතිකරගත්හොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකිද? මනුෂ්‍ය පුත්‍රයානෝ සිය පියාණන්ගේ තේජස්ශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩිනසේක. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙනසේක. සැබවින්ම මම ඔබට කියමි, මනුෂ්‍ය පුත්‍රයාණන් සුවකී රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නාතෙක් මෙහි සිටින්න උන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණයට පත් නොවෙති. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ශුද්ධ අගෝස්තුනි මුනිතුමාගේ ජීවිත කතාව අපි බොහෝ දෙනෙක් දන්නවා. උන්වහන්සේ බොහොම පෞකාර ජීවිතයක් ගත කරපු කෙනෙක් හැටියටයි මුල් කාලේ ජීවත් වුණේ. මේ අගෝස්තුනිගේ ජීවිතයේ වෙනස් වෙන්න බලපෑ ප්‍රධාන දේව වචනේ කොටසක් තමයි අද දේව වචනේ සඳහන් වෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේ පවසනවා, යමෙක් මුළු ලෝකයම අයිති කරගත්තත් තමන්ගේ ආත්මය, තමන්ගේ ජීවිතය නැති කරගත්තොත් කුමන පළක්ද? මේ වචන හදවතට දැනිලා මුළු ලෝකෙම ලබා ගන්න, මුළු ලෝකෙම සතුට හොයා ගන්න බොහෝ අවැඩ සිදු කළ අගොස්තීනු තරුණයා ශුද්ධවන්ත යහපත් පියතුමෙක්, රදගුරුතුමෙක් වෙලා ශුද්ධවන්ත ජීවිතයකට ඇතුළු වෙනවා. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, අපිත් මේ ලෝකේ ජීවත් වෙද්දී බොහෝ දේ ලබා ගන්න හරි කැමති. පාසල් යන දරුවෝ අධ්‍යාපනය, තරුණ දූල පුතාලා අධ්‍යාපනය, වගේම යහපත් රැකියාවක්, විවාහ ජීවිතයක්, පෙම්වතෙක් පෙම්වතියක්,
විවාහ වුණාන් පස්සේ දරු මල්ලන් අයිති කරගන්න, වාහනයක් අයිති කරගන්න, ගෙයක් හදාගන්න. මේ ආකාරයෙන් දිගින් දිගටම අපි මේ ලෝකේ ගොඩක් දේවල් අයිති කරගන්න උත්සාහ කරනවා. වැරදි නැහැ. නමුත් මේ ලෝකේ තියෙන දෙයක් හෝ පුද්ගලයෙක් අයිති කරගන්න ගිහිල්ලා ඔබේ මගේ ආත්මය, දෙවියන් වහන්සේගේ ආත්මය, ලබා දුන් ආත්මය නැති වෙනවා නම්, ඔබේ මගේ ජීවිතය අපිරිසිදු වෙනවා නම්, ඔබේ මගේ හදවතේ ශුද්ධවන්ත භාවය නැති වෙනවා නම්, එතන ප්‍රශ්නයක්. අපි තීරණයක් ගත යුතුමයි. සමහර අවස්ථාවලදී මේ ලෝකය ඔබව මාව කැඳවන්නේ මේ ලෝකයේ ඇති සම්පත් හෝ පුද්ගලයෝ අයිති කරගන්න. හැබැයි සමහරලාට ඔබට මට සිදු වෙනවා උගසට තබන්න ඔබේ මගේ ශුද්ධවන්තකම, ඔබේ මගේ කිතුණු ඉගැන්වීම, කිතුණු ප්‍රතිපත්ති. අන්න එතනදී අපි සුදු අගෝස්තුනි මුනිතුමා වගේ තීරණයක් ගන්නටම ඕනේ. ක්‍රිස්තුන් වහන්සේගේ වචන අයිති කරගෙන මෙනෙහි කරමින් මේ ලෝකයේ සමහර දේවල් ලබා ගන්න බැරි වුණත්, සමහර පුද්ගලයන් අතහරින්න වුණත්, උසස් වීම ප්‍රොමෝෂන් නොලැබුණත්, ඔබට මට සාක්ෂි දරන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේ වෙනුවෙන් අන්න එතනයි ඔබේ මගේ මහා කිතුණුකම ජීවත් වීම. ඒ නිසායි යහපත් තෙඬේරා පැවිදි නිකායේ නිර්මාතෘවරිය සුද්ධෝ මේරි යුප්‍රේසියා මුනිතුමිය කියන්නේ මුළු ලෝකයකටම වඩා එක ආත්මයක් වටිනවා. මේ ලෝකේ හැම දෙයකටම වඩා එක ආත්මයක් වටිනවා කියලා. ඒ වටින ආත්මය ඔබ මා සතුයි. රැකගනිමු. ඒ වටින ආත්මය සොයාගෙන ගිහිල්ලා තව ජීවිත සුරකිමු. එයයි ඔබේ මගේ යුතුකම වන්නේ සැබෑ කිතුණුවෙක් හැටියට.